ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා හෝ ඕටාබේ රාජපක්ෂ මහත්තයා කියන එක කවුරුත් දන්නවා. අපි දෙන්නගේ වැඩිහිටියවත් සජිත් මහත්තයා. අපි එතනින් පටන් ගමු නේද? සජිත් මහත්මයා මොනවද කරන්නේ? මම පැය 24න් පැය 20ක් වගේ වැඩ කරනවා. මම දන්න විදියට. එක දිගට පැය 20ක් විතර වැඩ කරනවා. ගෙවල් හදනවා සීමාවක් නැහැ. ජනතාවගේ ප්‍රශ්න විසඳමින් යනවා. අන්නේ යාගේ හැටි. සජිත් මහත්තයාගේ චෝදනා ගැන අපි කතා කරමු වවන්කෝම. එයාට කියනවා අනේ එයා ගිටාර් එකක් ගහනවා ස්ටේජ් එකේ. මොනවද? උලක් දෙකයි පිලක් දෙකයි කිය ගිටාර් ගහනවා. ඒකෙන් ගන්න තමුන්නාසකට හානියක් තියනවද? රුපියලේ රුපියල බාල් දිනවද ගිටාර් ගහුවා කියලා? උද්දමනයක් ඇති වෙනවද? ඊට පස්සේ මොනවද යා කරන්නේ? තව කියන්න මොනවද යා කරන්නේ? අපේ ක්‍රිකට් ගහනවා. වැඩි වුණොත් අර ඒ දණ්ඩකින් ඇවිදිනවා අල්ලල්. දැන් ඒ දණ්ඩෙන් ගියා කියලා ප්‍රශ්නයක් තියනවද කාටවත්? නැහැනේ. මේ වගේ පොඩි පොඩි දේවල් තමයි යාදින චෝදනා. එයාගේ හොද පැත්තට තියෙනවා. ieval ලක්ෂ ගාණක් හදලා තියෙනවා පෞගේ දෙකට. එක දිගට වැඩ කරලා තියෙනවා. ජනතාවට රැකියා දීලා තියෙනවා. දහම් පාසලද තියෙනවා. පන්සල් චෛත්‍යයක්ද තියෙනවා. මේ සියලු දේවල් තියෙනවා හොද පැත්ත. ගෝඨාභය මහත්තයා ඔන්න ආව සබ්ජෙක්ට් එකට. ගෝඨාභය මහත්තයා ගැන මොනවද කියන්න තියෙන්නේ? උප්පැන්න සාධකයක්ගේ තියෙන අයිඩියකවත් නැති මිනිහෙක්නේ මහත්තයා. තමුන්ගේ මම ඊයේ ගිහිල්ලා මැතිවරණ කොමසාරිස්ට කතා කළා. ඊයේ මම පෙස්සමක් දැම්මා. රාජගිරියට මගේ ලේකම් මහත්තයා කියලා පෙස්සම දැම්මා. මොකද 49 අයිඩිය එකක් තියෙනවා. ඒ 49 අයිඩිය එකිනුත් විවිධ වැඩ කරගෙන. ඊට පස්සේ 2016 ආයෙ අලුත් අයිඩිය එකක් අරගෙන. ඒක උදව් කරලා දෙන අපේ මේක තමයි උදව් කරලා තියෙන්නේ. කොමර ගේම ගහලා සිංගප්පූර් යන මේත් කරන්න. ආයෙ හැබැයි ඒ අලුත් අයිඩිය එක ගත්තට පරණ අයිඩිය එක කැන්සල් කරගෙන නැහැ. ඒක තීරිය ගහන් ඉන්නවා. මේ බෝට්ටුවට තියෙන ලොකු ලෙඩක් තමයි මේ ID ප්‍රශ්නේ. විමලයාගේත් ID ප්‍රශ්නේ, යාගේ නෝනටත් ID ප්‍රශ්නේ. මේ මොකද උප්පැන්න පොඩි අප්සෙට් එකක් තියෙනවා. ශිරන්තිල දිනවා 2 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
මේ පුද්ගලයෝ තමයි මේ ජනාධිපතිරට ඉල්ලන්නේ අම්මේදා. ෆීල් මාෂල් සරත් පොන්සේක මහත්තයා කිව්වා ඒ කාලේ රංජන් විජේරත් මහත්තයා තමයි ආරක්ෂක ඇමති. මහින්ද මහත්තයයි ගෝඨාභය මහත්මයයි ගිහිල්ලා ආරක්ෂක ඇමති ළඟ වැඳ වැටිලා, අනේ ලොක්කා මගේ මල්ලිට මානසික ආතතිය, පොඩි ලෙඩක් තියෙනවා, තද වෙනවා, අමතක වෙනවා කියලා මානසික රෝගයක් කියලා අම්මේ තාත්තේ මෙඩිකල් කන්ඩම් වෙලා මෙඩිකල් රිපෝට් එකක් දාලා තමයි ඇමරිකාවට පැනලා ගියේ අවුරුදු 30ක් ආයතන. දැන් මහේෂ් කියන මහේෂ් සේනානායක රණවිරුවට වයින්නවා, එයා දුබයි ගියාලු. ඇත්තටම යුද්ධේ දරුණුවම පවතිද්දී ලංකාව දාලා මේ රණවිරුවක පාවා දීලා ඇමරිකාවට පැනලා ගියේ ඇමරිකන් පුරවැසියා තමයි මහත්තයෝ අම්මේ තාත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. දැන් මේ අය තමයි මේ කතා කරන්නේ රට ගැන. මේ එකම ලෝකයේ එකම සොල්දාදුව තමයි ආරක්ෂක හමුදා මූලස්ථානය. ආදරණීය අම්මේ තාත්තේ, ආරක්ෂක හමුදා මූලස්ථානය කියන්නේ රටක තියෙන ආරක්ෂාව සංකේත කරන ප්‍රධානම තැන. ගෝල් ෆේස් එකට ගියාම ගමුනාස්තර පේනවා, ශැන්ඩිලා කියන හෝටලේ. ඔතන තිබුණ අක්කර 20ක්. ඒක ඉස්සරහා ඉන්නවා බණ්ඩාරනායක මහත්තයා මෙහෙම කරගෙන. පිලිමෙත් ගලවන්න හැදුවේ චීන. පිලිමෙත් එක්කම තමයි මුදුන්නේ. ආදරණීය අම්මේ තාත්තේ පොතම කොමඩිය තමයි ශැන්ඩිලා ඇතුළට ගිහිල්ලා ශැන්ඩිලාගේ ඇතුළේ ඉඳගෙන ගෝඨාභය මහත්තයා වියත් මගේ කියනවා, මම රට විකුණන එක නවත්තනවලු. යකෝ මූ විකුණන එකේ පොළවේ මූ විදිහට. චැන්ඩ්‍රිල්ලාක විකේ මූ. චැන්ඩ්‍රිල්ලාක ඇතුළට ඇවිල්ලා චැන්ඩ්‍රිල්ලාක ඉඳගෙන කියනවා, මම මේ විදේශවලටද මේ ඉඩම් විකුණන එක නවත්තනවා. එතන එකෙක් නෑ අහන්න, ලොකෝම හිටන් ඉන්නේ විකුණපු ඉඩම යකෝ ඕක නවත්තපන්. ඒක කියන්නේ එකෙක් නෑ එතන. උණු ජයතුවා කියලා පොඩි චැන්ඩ්‍රිල්ලාගේ ඉදරන ඒකේ උඩ හිටගෙන කියනවා, අපි චීනට විකුණන්න නවත්තමු. මෙන්න මෙහෙම රටක අපි ඉන්නේ. බොරුව රජ වුණු රටක
ඇත්ත කියන මිනිහට නඩු වැටෙන රටක සත්‍ය කතා කරන එකට වෙඩි තියන රටක අපි ඒක තමයි අද චින්තන වෙලා තියෙන රටේ ලංකාවේ අම්බෙකාට හොරුන්ට කැමති නේද මිනිස්සු හොරුන්ට ආකර්ෂණය වැඩි නේද නැත්නම් කොහොමද ප්‍රසන්නේ වගේ ඡන්ද ගන්න රෙකෝඩින් එක තියව කප්පන් ඉන්න ඉඩම් කොට කරපු නඩු තියෙනවා නමුත් එයා තමයි වැඩිම ඡන්ද ගන්න ඒගොල්ලොම තමයි විදෝ කොට කඩගිනි තියන්නේ පෞගේටි ඇවිල්ලා කඩගිනි තියලා කුඩු කරපු වල වීඩියෝ තියෙනවා නමුත් ජනතාව අර වහල්ු ටිකේ පුද්ගලයා පස්සෙන් යන්නේ මම අර ඉස්සෙල්ල කිව්වා වගේ මෙයා ආවොත් තමයි අපිට ගස් ටික ලබා ගන්න. මෙයා ආවොත් තමයි අපිට බොරළු ටික ඇද ගන්න පුළුවන්. මෙයා ආවොත් තමයි මට පාල අපරාධයක් කරලා දූෂණය කරලා බේරෙන්න පුළුවන්. එහෙනම් අපි ආපත් කරගමු කියන මතේ ඉඳගෙන තමයි ඒගොල්ලෝ යාව ගේන්න හදන්නේ. ගෝඨාභය මහත්තයා පස්සෙන් ඉන්නේ ඒ වගේම දූෂිත මිනිමරු ඝාතක කුඩු එතනවල් කල්ලියක් කියන එක කවුරුත් දන්නවා.